आयतन परिहरण क्रमें लोकेट संबंध इनकोट मे हितेन दि राग स्वभाव देश स्वभाव मोह स्वभाव प्रकटवे हित वन हदन दैन्य मे हिते दंगली हिते बेहस इतकोट भूम एक मिनट मे पनी मर गोयंकाल हरक गोयमटन वगे भवेटम अरमुन हितहिता हितहिता इनके अट हरी पहास नमु तेक आवर्ण गोट विसा पूर्व एहिंदी उपायशीली किसी विलाक भावना इपावेदे मनोवेद में विदर्शना भावना कल्लामतर सकमकोटे लोकन दुख आदीन मे अवस्थावे मे शासन प्रयोजनोत् मे जीवित विरक मे अनंत जाति संसारे महा दुग्गोट उमकारे पेंड विन भव ඒහිඳ මම අප්‍රමාදී වෙන්න ඕනේ මම මේ සංසාර දුකින් එතරම් වෑයම් කර ගන්නට ඕනේ කියලා තමන්ව උත්සාහවත් වෙන විදිහටත් හිතන්න ඕනේ ලෝකයා ජීවිතය ජීවත් කරන මොනතරම් විශේෂ ආදීනයක් දරනවද ඒ සසර හිටියොත් ඒ සියලුම දුක් වලට මම තුරුමකාරයක් වෙනව නේද ये धरण विहेस उत्साह मे जीवित मे और पन हेटर प्रश्न के संसार गमन आदीन वेट हितिट पे बुधुन अने मगे अमा सम्मा संबुद्र जान हे अभी असरण सत्य सत्र दुख इतर क्रांडने महंसी गति वीर कले नमस्कार वेवा जीवित पूजा वेवा किल भूम तमंग हितम तथागत श्रद्धावें परवीन विधियत हितांडो अने संसार दुख मित्र विंडतीन श्री सद्धर्मेट नमस्कार वेवा मगे जीवित पूजा वेवा अने संसार दुख मिदिन धर्म पनविडे लोके तबला लोके पवत्तुकु महासंगरत्नेट मगे नमस्कार जीवित पूजा विवा कियला सक्मं करनकोट मर विहेस विलावेदि नगिटला हित सतुटु करवन विधियट सद्धा वैति वेन विधियट आदीन वेन विधियट हितंडोने एहेम हितल इवर वेला आपहु इंदगन भावना करनु එක දිගටම සමත කමටහනක්ම වඩන්න එපා. එක දිගටම විදර්ශනා කරන්නත් එපා. සමත කමටහන එක දිගටම දරුවොත් හිත කුසීතට යනවා. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. භාවනා කරන්න හිතෙන්නේ නැහැ. පොතක් බලන්න හිතෙන්නේ නැහැ. ඉන්න හිතෙන්නේ නැහැ. වගේ තැනකටපත් වෙනවා. ඒක දින ගණනක් තියෙනවා. ඒ සමතයක් එක දිගටම වඩලා අපි එතෙන්ට වැඩෙන ගම්ම දන්නේ නැහැ.
විදර්ශනාම කළොත් හරියට අපි එක්සයිස් මැෂින් එකක දුවනෝ වගේ එකම තැනක විතරයි අරමුණු වල ඇත්ත පෙනෙන ගතිය අඩුයි. එතකොට හිතට වෙහෙසක්. ඒ නිසා වීර්යයෙන් විතරක් මෙනෙහි කරන්න එපා. මෙච්චර උත්සාහවත් වෙනවා ඒ තාම මේ කෙලස් ගෙවෙන්නේ නැහැ නේ කියලා හිත විසිරෙනවා. කලින් කලට සති නිමිත්ත හිත තබාගෙන සමත නිමිත්ත තුරු කරනවා ඉඳගෙන ආනාපාන සතිය හෝ බුදු ගුණ හෝ අසුබේ හෝ කුමන හෝ සති නිමිත්ත තොඩනවා කරන හැම භාවනාවකදීම සමත කමටහනකදී හොඳට මතක තබා ගන්නද පෙරපසු හිතට දුවන්න නොදී වර්තමානයේක ඒ කන්න මෙනෙහි කරන දේ තුලම ඉඳ සකස් කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. සමත කමටහනකදී ආනාපාන සතිය නම් සති නිමිති තියාගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැන් සීතුම ඉන්න උපායක් කළා තියෙනවා. කලකී දේවල් හිතෙන් හිතෙන් මෙනෙහි කරන්න නොදෙන විදිහට කරන්න තියෙන දේවල් හිතේ හිතේ ප්ලෑන් කරන්න දෙන්නේ නැති විදිහට දෙපැත්තට යන්න දෙන්නේ නැතුව වර්තමානයේක හිත තබා ගන්න එක තමයි මේ සමත භවනාවෙන් ප්‍රධාන කෘත්‍ය ලක්ෂණය. මෛත්‍රී භවනාව කිව්වොත් එහෙමයි. මෛත්‍රී භවනාව ක්‍රම රාශියක් තියෙනවා. ක්‍රම 14ක් තියෙනවා. එකට දෙලියක් තියෙනවා. මණ්ඩලාකාර ක්‍රමය කියලා තියෙනවා. තමන්ගෙන් පටන්ගෙන අනන්ත විශ්වය දක්වාම මෙච්චිත පතුරලා විශ්වයේ ඉඳලා ආපහු තමන් ගාවට ගන්නවා. මේකට කියනවා මණ්ඩලාකාර මෛත්‍රී භාවනාව කියලා. ඊගාවට සදිසාවන්ට දස දිසාවන්ට මෙච්චිත පතුර වහනවා. ඊට පස්සේ අපා දෙපා සිව්පා බහුපා සත්‍යයන්ට මෙච්චිත පතුර වහන්න පුළුවන්. ඊට පස්සේ පොළොවේ ජලයේ අහසේ වසන සත්‍යයන්ට මෙච්චිත පතුර වහන්න පුළුවන්. රූපී සත්‍යෝ අරූපී සත්‍යෝ කියලා මෙච්චිත පතුර වහන්න පුළුවන්. සංඥා සත්‍යෝ අසංඥා සත්‍යෝ නේව සංඥා සත්‍යෝ කියලා මෙච්චිත පතුර වහන්න පුළුවන්. කාම ඒකෝකාර චතුකාර පංචවෝකාර සත්‍යෝ නිදුක්කිත නිරුගිත සූපත්තිත කියලා මෙච්චිත වඩන්න පුළුවන්. සංඥා බහුවාසී අසඤ්ඤභාවි නේවසඤ්ඤා නාසඤ්ඤවාසි සත්‍ය නිදුක්ඛේ නිරෝගීව කියලා වඩන්න පුළුවන්. සත්පුද්ගල භාවය ආරමුණු කරගෙන සීල ත්‍රිවිධ සීල පුරුෂයෝද සීල සත්‍යෝද දුක්ඛිත නිරෝගීව කියලා වඩන්න පුළුවන්. හිත එකම කමඨහන ඉන්නකොට දුවන වැඩි නම් වර්තමානයේක ඔය ඕනම ක්‍රම ටිකක් උපයෝගී කරගන්න පුළුවන්. ඒක කරන වෙලාවෙදී අරමුණ විදර්ශනා කරන්නේත් නැහැ. හිත අහකට ගියොත් ආපහු මතක් කළාර මෙනෙහි කරන එකට ගන්නවා. අපි ඒක ක්‍රමයක් වරු වුණොත් තමන්ගෙන් පටන් ගන්නවා. මම නිදුක් වෙම්මා, නිරෝග වෙම්මා, සූපත් වෙම්මා, දුකෙන් මිදෙම්මා. මාමෙන්ම මෙම තමන්ගේ නැතින මෙම සෙනසු නිවසි සියලු සත්වයෝම නිදුක්කෙත්වා නීරෝගිවෙත්වා සූපත්තෙත්වා දුකෙමෙදෙත්වා. මේ ග්‍රාමවාසී සියලු සත්වයෝම නිදුක්කෙත්වා නීරෝගිවෙත්වා සූපත්තෙත්වා දුකෙමෙදෙත්වා. මේ ප්‍රදේශවාසී සියලු සත්වයෝම නිදුක්කෙත්වා නීරෝගිවෙත්වා සූපත්තෙත්වා දුකෙමෙදෙත්වා. මේ පලාත්වාසී සියලු සත්‍යෝම නිදුක්ඛිත්ව නිරෝගීත්ව සූපත්ත්ව දුක්ඛං මිදිත්ව. මේ රටවාසී සියලු සත්‍යෝ නිදුක්ඛිත්ව නිරෝගීත්ව සූපත්ත්ව දුක්ඛං මිදිත්ව. මේ ලෝකවාසී සියලු සත්‍යෝ නිදුක්ඛිත්ව නිරෝගීත්ව සූපත්ත්ව දුක්ඛං මිදිත්ව. මෙම දසදහස සක්කලෝසන සිලු සත්‍යය නිදුක්කිත්ව නිරෝගීත්ව සූපත්ත්ව දුක්ඛමිදෙත්ව. යටින් අවීචේ පතං උඩින් බවාග්‍රය දක්වා හාත්පස අනන්ත පරිමාණ සක්වලවල වසන සිලු සත්‍යෝම නිදුක්කිත්ව නිරෝගීත්ව සූපත්ත්ව දුක්ඛමිදෙත්ව. තමන්ගේ ඉඳලා
අනන්ත පරිමාණ විශ්වය දක්වා මේ සිත පතුරවල එතනින් අපව පටන් ගන්නවා යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා ආත්පස අනන්ත පරිමාණ සක්වල වල වසන සියලු සත්‍යෝ නිදුක්කෙත්වා නිරෝගෙත්වා සුපතිත්වා දුකිනෙදෙත්වා මෙම දස දහසක් සක්වලෙහි වසන සියලු සත්‍යෝ නිදුක්කෙත්වා නිරෝගෙත්වා සුපතිත්වා දුකිනෙදෙත්වා මෙම සක්වලෙහි ඊට පස්සේ මෙම සක්වලෙහි වසන සියලු සත්‍යෝ නිදුක්කෙත්වා නිරෝගෙත්වා සුපතිත්වා මෙම ලුවෙහි වසන සත්‍යෝ මෙම රටෙහි වසන සත්‍යෝ මෙම පළාතෙහි වසන සත්‍යෝ මෙම ප්‍රදේශයේ වසන සත්‍යෝ මෙම ගමෙහි වසන සත්‍යෝ මෙම සෙනසුනේ වසන සත්‍යෝ මම නිදුක් වෙම්මා නිරෝගී මා සුවපත් වෙම්මා කියලා තමන්ගේ ඉඳලා අනන්ත පරිමාණ විශ්ව දක්වා කෙරෝලෙම වචනේ කියන්නේ තමන් වාසය කරන සෙනසුන වේවා පන්සල වේවා විහාරයේ වේවා ගෙදර වේවා ආරවුණු කරන මෙම නිවසේ වසන සියලු සත්‍ය කියලා ගෙදර ගන්න. ඊට පස්සේ ගම ප්‍රදේශයේ පළාත ඔය ප්‍රාදේශීය සභා පළාත සභා මත දියගත්ත මහදී ප්‍රදේශයේ පළාත රට ලෝකේ මේ සක්වලේ දස දහසක් සක්වලේ යටින් අවීචේ පටන් උඩින් බව අග්‍රය දක්වා අකනෙක්ටක उड़ी भवाग्रे दत्स अनंत परिमाण सकल सत्यो निदुखित आनापान सत्य अतहरे नमुत आनापान सत्य वन वगेम सत्य निमित्त तबाग नहीं मिनह गन्नवा हित हकट गिया ක්ෂණික මතකල්ල තමන්ගේ කමනට හඳ ගන්නෝ හොඳ ගුමනාවේ හොඳ අවදි භාවකෙන් හිත අහකට යන්න නොදී තමයි එක කරන්නේ ඒ විදිහට සමත කමට හඳ ගන්න අපන්න සතිය මෛත්‍රිය අසුභ භාවනාව මරණේ ඒ වුණ එකක් වඩන්න පුළුවන් දැන් මං කියලා දෙන්නේ අපි जीविते गत्ताम ඔගලන්ගේ හිත ගොඩාක් සෙනෙහස ආදරේ කියන ආදරේ හිතෙන සවිඥානික රූප තියෙනවා සත්‍යෙව ඉන්නවා දෙමෝපියෝ සහෝදරයෝ ඥාතින් හඳුනන අය ඒ එක නිමිත්තක් ගන්නවා හිතලම ගන්නවා ඈ ඒකයි මේක දැන් මේ පැය භාගයේ හිතලම කරන්න ඕනේ අපි කියමු උපමාවක් මල්ලි කියලා සිහි කරලා ගත්තොත් සීකල ගත්තාම අරගෙන මෙහෙම හිතනවා මම මේ රූපේ මල්ලි කියලා හිතුවට මල්ලි කියලා හිතාගෙන මේ නිමිත්ත ඇසුරු කළාට ඇස් ඉදිරිපිට එන්නේ කන බුණ ආහාරයෙන් හැදුණු ලොම් නිය තත් හම් මස් නහර ප්‍රකට ප්‍රකට කොටස් ගන්න මේ බඳු කුණු පුකුරස්ටි කියන යුක්ත රූපයක් නේද? ඒ බඳු රූපයක් මත පිහිටි වර්ණ සතහනක් නේද එන්නේ? ඒ රූපය කුණු වෙන්න පුළුවන්, හොරි කුෂ්ඨ හැදෙන්න පුළුවන්, සැරව ගලන්න පුළුවන්, පුපුරලා ඉදිමිලා පොළොට පස් වෙන්න පුළුවන්, කැදෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්, පළුදු වෙන්න පුළුවන්, අනාත්ම රූපයක් ආහාරයෙන් හැදුණු ඒ රූප නිමිත්ත සිහි කරගෙන මම මල්ලි කී කියා හිතහිත හිටියට ඒ රූපය ඇත්ත මේක නේද කියලා හුදට මම මල්ලි කියලා හිතන දැන් හිතන්නේ මේ රූපෙ දිහා බලාගෙන
මම මල්ලි කියලා හිත හසුරුවුවට ඒක වැරදි රූපේ තියෙන මේ බඳු ඇත්තක් කියලා පෙන්නනවා. පෙන්නලා ඒක තමන් දක්ෂව තමන්ට මල්ලි කියලා පුද්ගලයෙක් කියලා සත්වයෙක් කියලා සිහි වෙන මේ නිමිත්ත පෙනෙන රූපයට සැසඳෙන්නේ නැති වෙනකම් පෙනෙන රූපෙට කොච්චර කෙරුවත් ලේසියකට යන්නේ නැහැ මල්ලිම තමයි කියලා හිතෙනවා. ඒ වෙලාවේ තමන් තර්ක කළා විතර්ක කළා තර්ක විතර්ක කළා ඔප්පු කරන්න. හා එහෙනම් මල්ලි කියේ කෙස් ටිකටද මල්ලි කියේ ලොම් ටිකටද මල්ලි කියන්නේ නහරටද කබ ටිකද කොටු ටිකද මුත්‍රාද කෙල්ලද ඕනේ රූපේ කනබුණා හරින් හැදුණු රූපේ තියෙන්නේ ඔය වගේ රූපයක් මේ ඇස් ඉදිරි පිටට එන්නේ කියලා මේ නිමිත්ත අරකට සැසඳෙන්නේ නැති විදිහට හිත හතරොන්ද හුරු කරනවා. ඒක හුරු කරද්දී හොඳ සිහියෙන් කරන්න ඕනේ වෙන කොහටවත් යන්න හිත යන්න නොදී බැරි වෙලා හරි වෙන කෙනෙක් මතක් වුණත් මේක අතහැරලා දාලා ඒක ගන්න. මේ මල්ලි කියලා මම හිතන මගේ හිතේ ආදර ගතිය හිතෙන රූපයක් සතර මහා ධාතු රූපේ පැත්තේ නෑ ඇහැට පෙනෙන පැත්තේ නෑ. ඒ ඇහැට පෙනුනේ මේ බඳු රූපයක් ඒ රූප නිමිත්ත හිතින් ඔසවගෙනයි මම මේ මල්ලි කියලා සෙනෙහස ආදරේ කියන හැඟීම පර වෙනකන් හිතලා මමයි හදාගෙන මෙතනමයි හදාගෙන තියන්නේ කියනක ඔප්පු කරනවා මේ දෙපැත්තක්. සිහි වෙන නිමිත්ත පෙනුණු රූපයේ හිතින් ඔසවලා අරගෙන මල්ලි මගේ මල්ලි මේ විදියයි එයාගේ නම මේකයි කම මේකයි යා මට මේ උපකාරයි කියලා මේ නිමිත්ත කැසිරලා හැසිරලා හැසිරලා ඒ නිමිත්ත පෙනුණු එකයි කියලා බැඳලා තමයි අපි මේ ලෝකෙට බැඳිලා ඉන්නේ. ඒකයි රූපේ කෙරෙහි උඹේ චන්දරාගේ තියේද ඔබ මාර්යහා බැඳිලා. රූපේ කෙරෙහි උඹේ චන්දරාගේ නැද්ද ඔබ මාර්යගේ මිදිලා. රූපේ කෙරෙහි උඹේ මඤ්ඤණාව පවතීද තණ්හා මාන දිච්ච පවතීද ඔබ මාර්යයක බැඳිලා. රූපේ කෙරෙහි ඔබට මඤ්ඤණාවක් නැද්ද රූපේ මගේ කියලා මගේ මල්ලි කියලා මගේ ඥාති කියලා ඔබ මාර්යයක මිදිලා. ඒ විදිහට දැනට අපි රූපේ ප්‍රායෝගික වෙමු. ඊට පස්සේ ගන්නවා තමන්ට සිහි කරන්න පුළුවන් තවත් ඥාතියෙක් අම්මා. හදිසි අපි සිහි කරන හිත සිහි කළාම හිත ආදරේ හිතෙන සිනහස හිතෙන ලැදිකමක් හිතෙන ඒ නිමිත්ත දැන් ලෝකෙ නැති වෙන්න පුළුවන්. මැරිලා ලෝකගත මැරිලා වුණත් කමක් නැහැ. අපි කියමු දැන් අපේ අපච්චි මැරිලා දැන් තාත්තා කියලා සිහි වුණොත් ඒත් මගේ සිනහස ආදරේ කියන එක අතීත රූපය හා බැඳෙනවා. නැති වුණාට මගේ තාත්තා හිටියනේ කියන දැනක. එතකොට අතීත රූපය අතීත රූපය යනවා අතීත රූපයට. ඇස් ඉදිරි පිටට යම් දවසක අතීතයේදී රූපයක් ආවනම් ආවේ කනබුන ආහාරින් හැදුණු කෙස් ලොම් නිය දත් අම්මස් නහර එකින් එක පෙන්නන්න ඕනේ. තාම පේන්නේ නැහැ නමුත් පෙන්නන්න. මේපොත කුණුප කොටස් ටිකක් තියෙන රූපයක් නේද? ඉබඳු කුණුප කොටස් ටිකක් මත තියෙන වර්ණ සටහනක් නේද පෙනුනේ? ඒ රූපේ කැඩෙන බිඳෙන පළුදු වෙන රූපයක් කුණු වෙලා ඕජස් කරන්න පුළුවන් තුවාල හැදෙන හොරි හැදෙන කුෂ්ට හැදෙන කැඩෙන බිඳෙන පළුදු වෙන රූපයක්. ඉබ්බඳු රූපයක් දකිනකොට ඒ රූපේ නිමිත්ත හිතට අරගෙන මේ මගේ තාත්තා මට මෙහෙම මෙහෙම උදව් කළා කියලා මම හිතේ නිමිත්තක් හදාගෙන හැසිරුණාට හැසිරලා මේ පෙනෙන රූප පැත්තට ගැට ගහලා මම රූපෙට බැඳුනට මගේ ඇස් ඉදිරි පිටට ආවේ රූපයක් මෙහෙම එකක් මිසක අතීතේවත් තාත්තා රූපයක් ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තිබුණේ නැහැ. ගාවට සිහි වුණොත් මට නංගිව බලන්න යන්න පුළුවන් කියලා අනාගතය අසුරු කරගෙන මම නංගිව බලන්න යන්න පුළුවන් කියලා සිහි කෙරුවට ගියොත් බලන්න ඇස් ඉදිරි පිටට එන්නේ
කනබුණ ආහාරයෙන් හැදෙන කෙස් ලුම් නියත කනබුණ ආහාරයෙන් හැදෙන වර්ණ සතහන් මාත්‍රයක් නේද කියලා බලනවා හිත පිළිගන්නේ වගේ තේරෙනවා නේද හිත පිළිගන්නවා නම් ඊට ඔබට යන්න ඕනේ නැහැ ඒ කියන්නේ මේ නිමිත්තයකට පහලන්න බැරි බව තේරෙනවා නම් අතහැරෙනවා නම් නංගි කියන එක ඒ පිළිෙන එකෙන් ඕනේ නමුත් අපේ මනස රළුනම් පිළිගන්නේ වර්ණ සටහනක් කියවන්නේ ඒක නංගිමයි කියලායි හිතෙන්නේ අක්කමයි කියලා හිතෙන්නේ ඒ වෙලාවේදී ඒ රූපේ මම නංගි මම අක්කා කියලා හිතුවට කනබුන පත් පාන් කෝපි මුංගට හුදෙට ඒකටත් නිමිත්ත තියෙනවා සංඥාව මොකද ඒක අනාත්මය ආහාරය එබඳු අනාත්ම ආහාරය නිසා මේ රූපේ කොටස් හැදෙන්නේ අර නංගි කියලා අක්කා කියලා පෙන්වන රූපෙට තමයි තියන්නේ ඒ රූපේ තියෙන්නේ කෙස් ලොම් නියත ධම්මස්නහර මේ වගේ කුණු කොටස් ටිකකින් හැදෙන රූපයක් නේද තියෙන්නේ ඈ කබ ගලන හොටු ගලන මුත්‍රා ගලන අසුචි වෙගිරෙන රූපයක් නේද තියෙන්නේ ඒ රූපේ හොරි හැදෙන්න පුළුවන් කුෂ්ඨ හැදෙන්න පුළුවන් නොයේ ක්ලේද රෝග හැදෙන්න පුළුවන් පිළිකා හැදෙන්න පුළුවන් එබඳු රූපයක් නේද තියෙන්නේ මරුණහම ඉතිමිල නිල්වල පුපුරල පස්සෙන්ද පුළුවන් රූපයක් නේද තියෙන්නේ ඒ රූප නිමිත්තට ඒ රූප නිමිත්ත අරගෙන මම නංගි කියලා හිත හැසිරෙව්වට ඇසිදිරි පිටට එන රූපය අනාත්මයි නේද කියලා හොඳට තමන්ගේ ප්‍රපංච සංඥාවෙන් නැත්තම් මේ කෙලෙස් සහගත හිතේ තියෙන නිමිත්ත පෙනෙන පැත්තට තියන්නේ දැක්කෙත් නෑ කෙනෙක්ව දකින්ද පෙනෙන්නෙත් නෑ කෙනෙක්ව බලන්නත් දැ කෙනෙක්ව දැක්කෙත් අනාත්ම රූපයක් පෙනෙන්නෙත් අනාත්ම රූපයක් බලන්න පුළුවන්කම තියෙන්නෙත් අනාත්ම රූපයක්මයි කියන උත්තරේ එන විදිහට දැන් පැය භාගයක් හුරු වෙන්න සවිඥානික වස්තු විතරක් ගන්න සවිඥානික වස්තු ටිකේ තමයි පුතේ මේ සංයෝජන ටික ඔක්කොම තියෙන්නේ ඒ විදිහටම තමන්ව හිතින් සීකර ගන්න මේ මම කියලා මේ ශරීරේ මම කියලා හිතුණාට මම කියලා සිහි කළාට මේ රූපය ඇහෙන් දැකපු වර්ණ සතහන් මාත්‍රයක් නේද කියලා පෙන්නනවා පෙන්වන්නට නෑ පිළිගන්නේ මේ කය මමමයි කියලා තමයි හිතන්නේ ඊට පස්සේ ඒකෙත් ඒ විදිහටම පෙන්නනවා කන බොන බත් පාන් කෝපි මුංගට උලින් හැදුණු කෙස් ලොම් නිය තත් අම්මස්නහර මේ වගේ කුණපු කොට සාසියකින් නිර්මිත වෙච්ච රූප මිටියක් නේද මේ තියෙන්නේ මේක කබ ගලනෝ ඔටු ගලනෝ මල මුත්‍රා වැගිරෙනෝ නොයේ කසෝජි තමන්ටම විද්‍යමානයි එබඳු රූපයක නිමිත්ත හිතට අරගෙන මේ මමයි මමයි කියලා හැසිරිලා ඒ නිමිත්ත මේ කයට ගැට ගහගෙන අපි මේ රූපෙට බැඳිලා හිටියට රූපය ඇත්ත මේක නේද කියලා පෙන්නනවා එහෙමත් පිළිගන්නේ නැත්තම් මේකේ තියෙන කෙස් ටිකද මම හමද මම ලේ ටිකද මම කියන්නේ නැත්තම් ආහාර වැල්ල වලටද මම කියන්නේ මස් ටිකටද මම කියන්නේ ඇට කෝරු ටිකටද මම කියන්නේ මුත්‍රා ටිකටද මම කියන්නේ අසුචි ටිකටද මම කියන්නේ කබ ටිකටද මම කියන්නේ හොටු ටිකටද මම කියන්නේ කෙල ටිකටද මම කියන්නේ කියලා මේකේ තියෙන කෑලි 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 කියනවා මේ තමන් කියන නිමිත්ත මේ කැජුවල් අස්සට දාගන්න බැරි වෙන විදිහට ඒ විදිහට තමන්වත් මෙනෙහි කරනවා බාහිර සත්පුද්ගල භාවයට දැන් මේ පැය කාලේ අපි හුරු වෙන්න හින්දා සිහි කළම ගන්නවා යම් තාක් සත්ව පුද්ගල භාවයට සිහි කරන්න පුළුවන් පුංචි කාලේ ඉඳලා මේ දක්වා හැදිරිච්ච සියලු යාළුවෝ නෑදෑයෝ විශේෂයෙන්ම තමන්ගේ හිත බැඳිලා ආදරේ කියලා හිතෙන පුද්ගලයෝ බාහිර ඉන්නවා කියන ගතිය මැකෙන කම්ම හිතන්න ඕනේ දැන් අපි දන්නවනේ හැමදාම සිදිරි පිටට ආපු වස්තු ටික අනාත්මෝමයි ඒ රූප නිමිති හිතට අරගෙන හිතේ නිමිති ටික තණ්හාව ඇති වෙනකන් හිතලා හිතලා ඒක පෙනුන එකයි කියලා බැඳලා මේ රූපෙට බැඳිලා ඉන්නේ අපි. කෙලෙසයෙන් බැඳිලා තියෙන්නේ. තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. අවිද්‍යාවෙන් බැඳිලා තියෙන්නේ. කර්මයෙන් බැඳිලා තියෙන්නේ අපි රූපෙක. මේ කෙලෙස් ටික නැති වුණොත් මේ තණ්හාව නැති වුණොත් මේ
රූපය ආරම්භය හිතන කියන කරන්නේක නැති වුණු මාර්යා එක්ක අපේ ගනුදෙනුවක් නැහැ. අපි මාර්යාට යටත් නැහැ. බැඳිලා නැහැ. මාර්යාට පුළුවන්කම තියෙන්නේ රූපෙට මොන හරි කරන්න. රූපේ මගේ වුණොත් මට රිදී. රූපේ මගේ නෙමෙයි නම් මට රිදෙන්නේ නැහැ. මට රිද්දවන්න බෑ. තමන්ගෙත් එහෙමයි බාහිරත් එහෙමයි. ඒ විදිහට පැය භාගයක් හරි පුළුවන් වෙලාවක් හැමදෙනාම සත්ත්ව පුද්ගල භාවයට සිහි කරනවා හිතලම. හොඳට සිහිය තු හොඳට මතක තියාගන්න සති සම්බුද්ධියංගය කියන්නේ මොකද්ද? චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කල සිට කිව්වා ඌ කළා ඌ දේවල් වලට සිහිය තබනවා මනාව සිහිය තබනවා. හිත විසිරෙන්න දෙන්නපා හිත උගුල දුබල වුණොත්. හොඳට බලන්න හොඳ දක්ෂ තියුණු මල්ලෝ පොරකාරයෙක් එක්කයි මේ යුද්ධෙට යන්නේ ඕගොල්ලෝ ඈ. ඒ කියන්නේ එක චුට්ටක් හරි අසිහිවත් බව වුණු දන්නේම නැතු ඕගොල්ලෝ සිහි කරපු නිමිත්තෙම තණ්හාව රාගය ඇති වෙනකන් හිත හිතල ඉවරයි. එහෙනම්ද කිලිසුම් මාව යට නොකරවා මම කිලිස් යට කරනවා කියන තැනකින් අරතිය මාව නොමඩිවා මම අරතිය මඩිනවා කියන තැනකින් රූපේ මාව නොමඩිවා යට නොකරේවා මම රූපේ යට කරනවා කියන තැනකින් බොහෝම වමනාවෙන් සිහියතුව කරන්න ඕනේ හොඳ අවදි භාවකෙන්. නැත්තම් අර ස්තිමාර්ගේ පෙන්නන්නේ ඒ කැමති කෙනෙක් මෛත්‍රී භාවනාව කරලා පිරින්ද මතක් කරලා රෑ එළි වෙනකන් රාග ගින්නෙන් දැවුණා කියලා මේ ඒ වගේ අසිහිවත් වුණොත් ඒ පහර ගහන්න කියලා ගත්ත ආයුධෙම අපිට ගහනවා. ඒ හින්දා මාර යුද්ධයේ මාර සටන කියන එක තේරෙයි කොච්චරක්ද කියන එක. හැබැයි වැඩි කල් තියෙන්නේ හිත තමන් දක්ෂ වෙච්ච තරමට නොබෝ දවසකින් හික් වෙනවා. ඒ ක්‍රමයට ඊගවට හිත ඉබේම සිහි වෙනකොටම මේ විදිහට හිතන්න හුරු වෙන ගතියක් එනවා. ඒ නිසා හැමදෙනාම පැය භාගයක් හරි තමන්ට පුළුවන් ප්‍රමාණය කළා අපහසු වුණොත් පැය භාගයක් කරන්න දිගටම කරන්න බෑ. ඊට පස්සේ සති නිමිත්තෙම හිත තබල පොඩ්ඩක් සක්මන් කරන්න හිතාමතාම සක්මන් කළ ඉවර වෙලා ආයෙත් ඉඳගෙන ඊට පස්සේ සමතකමටහන වඩන සමතකමටහන වඩලා වඩන්න පුළුවන්කම තියෙද්දි පැය කාලක් භාගයක් සමතකමටහන වඩලා හිතාමතාම නැගිටලා සක්මන් කරනවා. ටිකක් සක්මන් කළා මූණ ටිකක් හොදගෙන ඉදිමත නැතත් කමන්නේ මූණටියක් හොදගෙන සක්මන් කළා ආයෙත් ඉඳගෙන අර වගේ හිතාමතාම සිහි කළා අර වගේ මෙනෙහි කරනවා. එහෙම මාර්ග මාර්ග සම්පති විදර්ශන යුගන දවසේ මේ ටික කරන්න. හොඳයි තිරුවන් සරණයි ඈ. පහසු පහසු තැන් වලට යන්න පුතේ කෞරවස්ම කුසීත වෙන්න ප්‍රදක්ෂ වෙන්න අවංකම කරන්න. බොරු කරන්නේ පුළුවන් මට බොරු කරන්න බෑ කාටවත්. ඒකෙන් තමන් තමයි තමන් ඒ රවට්ටලා තියෙන්නේ තමනු විසසරට යන්නේ. ඒ නිසා බොහෝම සද්ධාවෙන් මේ අපිත් කැප වෙලා මේ ඔබලන්ට උදව් කරනවා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා මගේ පුතාලට මතක් කරනවා ඈ. තෙරුවන් සරණයි.